කවුද? අයියංක. ආ පුතා, මාව පොඩ්ඩක් මේ පැත්තට. අංකල්ට කොහටද යන්න ඕන? බිත්තු සිතුවම් බලන්න. එන්නංක. මේ විහාරේ මේ චිත්‍ර ඔක්කොම ඇන්දේ මං. ලස්සනයි. අවුරුදු 14ක් ගියා. මෙහෙන් එන්නංක. ආ. මේකේ ඉවර නැහනේ. ඔව්. ඒක තමයි දුක. ගල පෙරලන දේවදත්තව අඳින්න පුළුවන් වුණා. ඕනෑම රූපේ ඇඳ ගන්න බැරි වුණා. මොකද වුණේ අංක? ඇහැ කෙවෙන්න ගත්තා. ඉස්පිරිතාලෙන් බෙහෙත් විස වුණා. සෞඛ්‍ය සේවයක් සුවපත් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රට අනුරට ජාතික ජන බලවේගය. අපිට වෙන විදියක් ඇත්තෙම නැද්ද? පේන මානක නෑ භාග්‍ය. තාත්තේ මේ ලස්සනද? ලස්සනයි. Thank you. ලස්සනයි. තාත්තේ මෙච්චර ඇඳුම් මොකටද? අවුරුදු දෙකකටනේ පුතේ. ඒ කියන්නේ කොච්චරක්ද? දැන් ඔය ස්කෝලේ එකේනේ. දෙක තුන තුනේ පන්තිදි මම එනවා. එතකොට මං තුරුල්ලල අදොයි යන්නේ. මං පුතාට මගේ ලොකු කොට දෙන්නම්. එතකොට මට රැට කතා කියවන්නේ. මං පුතාට හැමදාම කෝල් කරන්නම්කො. එතකොට මාව අත්තල්ලන් ඉස්කෝලේ යන්නේ. සත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රට අනුරට ජාතික ජන බලවේගය. අයියේ අර සර් මොකද්ද පුතා කරන්නේ? සති දෙකකින් ඉස්කෝලේ යන්න. විභාගෙට තව මාසෙයි. ඉස්කෝලේ වියදම් එක්ක අමාරුයි සර්. අපිට ඉන්න දක්ෂයා ඔයා පුතා. තාත්තා කොන්ද එක්ක බෑ සර්. මේක කරගත්තේ නැත්තම්. අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු. අත්තටු තමන්ගේ නම් කොහටද පුතා පියාඹන්න බැරි. එන්න ඉස්කෝලේ. මට නැති වුණාට කමක් නෑ සර්. මං ඒ අත්තරු නංගිට හරි දෙන්න. දියුණු නිදහස් අධ්‍යාපනයක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රට අනුරට ජාතික ජන බලවේගය. රටේම රැල්ල අරුණ නුනු රට එක මිටක.